Black Tape Fashion Show. මම අද ඔයත් එක්ක කතා කරන්න ලෑස්ති වෙලා තියෙන්නේ වෙනස්ම විදිය දෙයක් පිළිබඳව. අපි දැකලා තියෙනවා විවිධාකාර ෆැෂන් ෂෝ. ඒත් ඔයා දන්නවද? එහෙමත් නැත්නම් ඔයා දැකලා තියෙනවද? Duct Tape. එහෙමත් නැත්නම් කළු පාට ටේප් එකකින් අඩ නිරුවත් කාන්තාවක් ඒ මොහොතේදීම නැවුම් විලාසිතාවක් ආකාරයට ඇගේ සිරුර ටේප් එකක් ආධාරයෙන් හැඩ ගන්වන ෆැෂන් ෂෝ එකක්. පුදුමයි නේද? මම අද ඔයත් එක්ක කතා කරන්න යන්නේ අන්න ඒ වගේ අරුම පුදුම ෆැෂන් ෂෝ එකක් පිළිබඳව. වීඩියෝ එකට යන්න කලින් ආරාධනා කරනවා මගේ යාළුවෝ හැමෝටම Gossip Mind YouTube channel එක subscribe කරලා මේ වගේ අරුම පුදුම වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. The Black Tape බොහෝ විවේචන ගැරහුම් මැදින් ලොව විශිෂ්ටතම නිර්මාණකරුවෙකු බවට පත්වීමට මියාමි නගරයේ ඉතා දුප්පත් පවුලක උපත ලද ජොයෙල් අල්වරේස් හීනකින්වත් හිතන්න නැතුව ඇති. ඒත් උත්සාහය, කැපවීම සහ අදිෂ්ඨානය මත තම ගමන ඉදිරියටම ගිය මොහු King of Tape ලෙස සන්නාමයක් බවට පත්වෙනවා. ඒ සඳහා දශකයකට අධික කාලයක් කැපවීම කිරීමට ඔහුට සිදු වෙනවා. 2008 වර්ෂයේ ඩොලර් 1500ක් වැය කරලා කැමරාවක් මිලදී ගන්න මොහු ඡායාරූප ශිල්පියෙකු ලෙස ඔහුගේ ජීවිකාව ආරම්භන අතර 2008 වසරේදීම යම් දිනක ඔහු නිරූපිකාවක් සමග වැඩ කරන අතරතුර ඇගේ ඉල්ලීමකට අනුව ඇගේ සිරුර වටා ඩක් ටේප් එකක් එහෙමත් නැත්නම් විදුලි පටි ඔතන්න කියලා ඇය කියලා තියෙනවා. විශ්මයටපත් වෙච්ච මොහු ඇගේ ඉල්ලීම පරිදි ටේප් මගින් ඇඳුම් කට්ටලයක් ලෙස ඇගේ සිරුර හැඩගන්වන අතර පසුදිනක මේ පිළිබඳව ඔහුගේ සිතේ යම් අදහසක් පහළ වෙනවා. 2012 වර්ෂය වන විට ඔහුගේ නිර්මාණාත්මක සේවාවන් ඔහු මියාමි නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවල්වල අලෙවි කරනවා. මොහුගේ අග්‍රගන්නේ නිර්මාණ කෙරෙහි බොහෝ මිනිසුන් ආකර්ෂණය වන්නට පටන් ගන්නේ මෙන්න මේ කාලවකවානුව තුළ. 2014 වර්ෂය වන විට මොහු පරාවර්තන ටේප් සමග වැඩ කර අතර එම පරාවර්තන ටේප් සමග වැඩ කරපු කිසිම රූපරාමුවක් ඔහු සමාජයට නිකුත් කරලා නැහැ. එයට හේතුව තමයි Black Tape මගින් සිය වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සාර්ථකයි ඔහුට සිදුන නිසා. වසර කිහිපයකට පසු හයිටි රාජ්‍යයේ යම් උත්සවයකට සහභාගී වූ අතර එහිදී ඔහුට හමු වූ තැනැත්තියක් සමග වැඩ කිරීමට හැකි වූ අතර රනින් නිම කළ බොඩි ටේප් යොදාගෙන නිර්මාණාත්මක ෆැෂන් ෂෝ එකක් කිරීමට ඔහුට ඒ අවස්ථාවේදී හැකි වෙනවා. ඔහු වේය තප්පර 15ක ජංගම දුරකථන වීඩියෝවක් ගැන Facebook සමාජ ජාලය තුල පළ කරන අතර දින 3ක් යන්නට මත්තෙන් මිලියන 7කට අධික දර්ශන ප්‍රමාණයක් එය නරඹා තිබෙනවා. එය ඔහුගේ ස්වර්ණමය වීඩියෝ වෙනවා. නොසිතූ ලෙස ඔහු පිළිබඳව සමාජයේ බොහෝ කතාබහකට ලක් වෙනවා. ඉන්පසුව ගුවන් විදුලි රූපවාහිනී සම්මුඛ සාකච්ඡා වලින් ඔහුට එක දිගට ඇරයුම් ලැබෙනවා. පුවත්පත්වල සංග්‍රහවල බොහෝ සෙයින් ප්‍රචලිත වෙනවා. එතැන් සිට ඔහුගේ නිර්මාණශීලීත්වය තව දුරටත් වැඩි දියුණු කරන අතර බොහෝ මෝස්තර ඔහු අතින් නිර්මාණය වෙනවා. මේ වන විට ඔහු ලෝක ප්‍රසිද්ධ මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන අතර අවුරුදු ගානකට පෙර දිලිඳු ගමක දුප්පත් පවුලක උපත ලද මොහු අද වන විට රටවල් 36කට අධික ප්‍රමාණයක සංචාර කර තිබෙනවා. ගණන් කළ නොහැකි තරම් සම්මුඛ සාකච්ඡා සංග්‍රහ ප්‍රමාණයකට සහභාගී වී තිබෙනවා. ඉහළ පෙළේ අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන මිලියනපතියෙක් බවට ඔහුවද පත් වී තිබෙනවා. උත්සාහය, කැපවීම සහ අදිෂ්ඨානය. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ නරඹන්න Gossip Mind අපිව subscribe කරලා තියාගන්න. වීඩියෝවක් දාපු සැනින් notification එකක් හරහා ඔයා ළඟටම ගෙන්න ගන්න bell icon එකක් click කරලා තියාගන්න. මේ වගේ අරුම පුදුම වීඩියෝ එකකින් අපි ඉක්මනින් නැවත හමු වෙමු. ස්තුතියි.